kalian nih. Mada mangi padu ini tina aja mi anna. Jodi tu. Yanna ko. දවසක් වෙන්න කියලා හිතාගෙන හිටියේ කොහෙද ඉති බඩා දෙකයි නේද හා සුදර්මාට මේ ළඟදී ඇවිත් ගිහින් තිබුණා සුදර්මාවට කිව්වා මොනවද ඔස්සලා කියන්නේ අපච්චි කියන ආ විකි මම බොන්න මොන හරි හදාගෙන ඉන්න තාත්තා ගෑන දෙන්න කිව්ටි මට රිච්චර්ඩ් ගේ කටා නෑ උනා කොහෙද ඉතින් ඉස්සර වගේ අපිට සෙට් වෙන්නවත් බෑනේ මේ ලෙඩත් එක්ක සෙට් වෙන්න බැරි ඒ සනීපුණා ඉස්සර සනීප වෙලා ඉමුකෝ කොහේ රොමේෂ් පුතා අපේ නැත්තේ ආ මේ රොමේෂ් පොඩක් වත්තර ගියන් කර මේ පොඩ හදිසි වැඩවක් තියෙනවා කියලා ලූෂර් මොකද්ද මේ මගෙත් එක්ක කතා කරන්න තියෙනවා කියන්නේ रमेश पुताई मनीष अदूतर पड़ी संबंध खेतना ඕකේ තින් ලූෂන් නැද ඊක සම්බන්ධකමක් නෙමෙයිනේ පොඩි කාලේ ඉඳලා ඔය දෙන්නා හොබලි නෑ අංකල් මේක ඊට එහා දුර දෙක ගිය සම්බන්ධයක් දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා අපේ රොමේෂ් පුතත් මනිෂ දුවට පණ ඇරලා අපි මොකද කරන්නේ මේකට සුභ ආරංචිය දෙන්නල දෙන්න කැමති නම් අපි තවත් උකට තරක් කරලා අපි මේක තීන්දු කරලා දාමු අපි නොදන්න කට්ටියක් නෙමෙයි ලූෂන් මොකද කියන්නේ එහෙම ලංකල් මේ අපි සුනන්දත් එක්කත් මේ ගැන කතා කරලා තීරණයක් ගමු නේද මම ඉක්මනට මේ පැත්තෙන් එන්නම් මේ ගැන කතා බහ කරගෙන व्यापार
ආපු යක්ෂණී මට සුරාජු නැති කරන්නද යන්නේ. ඒකේම වෙන්න දේට මං කොහොමද බලාගෙන ඉන්නේ? සුදීරා, ඔබට මගේ හීන ඔක්කොම කඩල බිඳල දාන්න ඉඩ දෙන්න බෑ. උඹව උඹව මම හොඳින් හරි නරකින් හරි සුරාජයෙන් අයින් කරනවා. සුරාජයිති මට විතරමයි. හෙලෝ මනීෂා, ඔබ කොහෙදර ගියේ? මොකද වුනේ? තානියා, මට උඹේ උදව්වක් ඕනේ. උදව්ව? උඹ මට සුදීර ඉන්න තැන හොයලා දෙන්න ඕනේ. ෂේප් එකෙන් නිර්මාගෙන් අහගනි. මොකද්ද උනේ කියපන්කෝ. බුමුකට මේ හදිස්සියේ සුදීරාන්න දැන් හොයන්නේ. මට ඇත්ත එක බේරගන්න දෙයක් තියෙනවා. හරි හරි මනීෂා. හෙලෝ අම්මේ, අපි කසාය ටික බලමු. කසාය? තිත්තයි. අනේ අම්මේ, ටිකක් බලමු. මමනේ හැදුවේ අම්මව සනීප කරගන්න. එහෙනම් ටිකක් බලමු. දූ හැදුවා අම්මට බෙහෙත්. එයා කිව්වා සුදීරා. ඔයාට අම්ම යතත් අතට ගේන්න පුළුවන් වෙයි කියලා. මං හිතනවා මට පුළුවන් වෙයි කියලා.
මං අද අම්මව නාවනකොට ඔළුවේ මැහුම් පාරවල් තියෙනවා දැක්කා. ඒක වටේ තද කළු පාට පැල්ලමකුත් තිබ්බා. හරියට තැලුම් පාරක් වගේ. මට හිතෙන්නේ ඔළුවට මොකක් හරි ලොකු පාරක් වැදිලා තියෙනවා. හරියට බෙහෙත් කරොත් සනීප කරගන්න බැරි වෙන එකක් නෑ. හරි. උඹ ඒකත් කරා ගියපන්කෝ. උඹට තියෙන ඊළඟ අභියෝගේ තමයි උඹේ අප්පච්චි. අප්පච්චි මාවයි අම්මවයි බාරගනීද කියලා නම් මන් දන්නේ. හැබැයි අම්මගේ මේ තත්ත්වයට වග කියන්න ඕන හැම කෙනෙක්වම මං අම්මගේ දෙපතුල ළඟට ගේනවා. චූටි බේබි, ඊයේ රේට කෑවෙත් නෑ. තේ පීලත් නෑ. මොකද අප්පා වෙලා තියෙනවා? අනේ කොමලිනේ. විකාර කියවන්න නැතුව මෙතනින් යනවා යන්න. චූටි බේබි, කොල්ලා පූට් එක තිබ්බද? ඇත්ත පහක් ඕකේ. ඈ එතකොට ඉතුරු 25.
25 තාම කන්ෆර්ම් නෑ මචං.